साधु साधु साधु, नमस्कार वेवा बुधुर्वनत समदा बुधुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदा तिसरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ විවර කර දුන් අපගේ ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේදීත් මේ පින්වතුන් මේ සූදානම් වෙන්නේ අපගේ ශාස්ත්‍රෝන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ඉගෙනගෙන ඒ සද්ධර්මයේ තියෙන ඒ ආශ්චර්ය ඒ ධර්මයෙන් අපේ ජීවිතයට ලබා ගන්න පුළුවන් ඒ අසිරිමත් කාරණා අසිරිමත් උපදේශ ඉගෙනගෙන අපේ ජීවිතය යහපත් බවට පත් කරගන්න කියන අදහසින් ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න තමයි අද මේ පින්තුන් සෝදානම් වෙන්නේ. ඉතින් අද දවසේදී මේ විදිහට බොහෝ දෙනෙක්ට ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න මේ ආකාරයෙන් මේ සදහම් දේශනාව සඳහා සදහැබර දායකත්වය දරනු ලබන්නේ පින්වත් සුරංග මලින්ද මහතා, කෝෂිලා ශේනානි මහත්මිය, බිම්බා අනුත්තරා දියණිය සහ සිද්ධාර්ථ විමුක්ති පුතුණුවන් විසින්. විශේෂයෙන්ම මේ පින්වතුන් බලාපොරොත්තු වෙනවා ඒ දරුවකු ලැබීමට සිටින පින්වත් නිදීෂා අත්තනගොඩ මහත්මියට සහ ඒ සිංහදී දරුවාට ආශිර්වාද කරන්න සෙත් ප්‍රාර්ථනා කරන්න මේ ධර්මදානමය පින්කම හේතුපකාර වේවා කියන අදහසින්. ඉතින් පින්වත්නි, අපේ ජීවිතේ අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඉගෙනගෙන ඒ ධර්මය අපේ ජීවිතය තුළට පමුණුවා ගන්න අතරේ අපි කල්පනා කරන්න ඕනේ මේ ධර්මය අපි සරණ ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ පින්වත්නි, අපේ ජීවිතයේ පිළිසරණ විදිහට අපි තෝරාගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ ශ්‍රී සද්ධර්ම. ඒතොර ඒ නිසා තමන්ගේ හිතේ මේ ධර්මය ගැන ලොකු ගෞරවයක් ලොකු සතුටක් මේ ධර්මය ගැන ඇති කරගන්න ඕනේ. මොකද තමන්ට යම් කිසි දෙයකින් පිළිසරණක් ලැබෙනවා නම්, පිහිටක් ලැබෙනවා නම්, ඒ පිහිට ලැබෙන දෙයට තමන්ගේ හිතේ ලොකු ගෞරවයක් තමන් තියාගන්න ඕනේ. ඒ වගේම ඒකට ගෞරවාදර දක්වන්න ඕනේ. එතකොට පින්වත්නි, අපිට ඒ පිහිට ලබා දෙන දේ ගැන අපි නිතර නිතර කල්පනා කරන්නේ නැත්නම්, අපිට ඒක රැකවරණේ වටිනාකම තේරෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ටික කාලයක් ගියාට පස්සේ අපිට ඒක තියෙන වටිනාකම නොතේරී යන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට සමහර ළමයින්ට දෙමව්පියන්ගේ වටිනාකම, ඒ දෙමව්පියන්ට තියෙන ගෞරවය ආදරේ නැති වෙලා යනවා ඒ දෙමව්පියන්ගෙන් දුරස් වෙලා ඉන්නකොට. එහෙම නැත්නම් දෙමව්පියන් ළඟ හිටියත් ඒ දෙමව්පියන් තමන්ට කරපු උපකාර, ඒ දෙමව්පියන් නිසා තමන්ට ලැබුණු පහසුව සැනසිල්ල, ඒ ලැබුණු දේවල් කල්පනා කරන්නේ නැත්නම් ඒ ළමයාට ටික කාලයක් යද්දී තමන්ගේ දෙමව්පියන්ගේ වටිනාකම මතක නැති වෙලා යනවා.
එතකොට ඒකත් එක්ක ඒ දෙමව්පියන් තියෙන ආදරය ගෞරවය ටික ටික අඩු වෙලා යනවා. ඒ වගේම තමයි පින්වත්නි මේ ධර්මයේ වටිනාකම අපි කාලෙන් කාලට සිහිපත් නොකර ගත්තොත් ඒ ධර්මය ගැන කල්පනා කරලා ඒ ධර්මයේ තියෙන ආශ්චර්යමත් ස්වභාවය ඒ ධර්මයෙන් අපිට ලැබෙන ඒ උපකාරය ගැන අපි කල්පනා කරේ නැත්තම් අපිට මේ ධර්මයේ තියෙන ගෞරවය ආදරය ටික ටික අඩු වෙලා යන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි අද දවසේදී මේ පින්වතුන්ට කියලා දෙන්න සූදානම් වෙන්නේ ඒ බුදුරජාණන් වහන්සේ විසින් මේ ධර්මයේ තියෙන ආශ්චර්යමත් ස්වභාවය ආශ්චර්යමත් කාරණා දේශනා කරපු එක් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව පින්වත්නි අඩංගු වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ. මේ සූත්‍ර දේශනාවේ නම තමයි පහාරාද සූත්‍රය. එක දවසක් පින්වත්නි අපගේ බුදුරජාණන් වහන්සේ වේරංජානුවර නලේරු කියන ඒ මහා කොහොඹ රුක්ෂය මුල වැඩවාසය කළා. ඉතින් ඒ අවස්ථාවේදී පහාරාද කියන අසුරේන්ද්‍රයා, ඒ කියන්නේ අසුර රජු බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඒතර මේ බිඳුන් දන්නවා අසුර පිරිස කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට විරුද්ධ පිරිසක්. ධර්මයට කැමති පිරිසක් නෙමෙයි. හැබැයි මේ පහාරාද කියන අසුරේන්ද්‍රයා අසුර රජු ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ආදර ගෞරවයක් තිබුණු කෙනෙක්. වරින් වර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආපු කෙනෙක්. ඉතින් මේ වෙලාවෙත් මේ පහාරාද කියන අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා එකත් බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා එකත් පසක සිටගත්තා. ඒතර ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ පහාරාද කියන අසුරේන්ද්‍රයාගෙන් හරි ලස්සන කාරණාවක් බුදුරජාණන් වහන්සේ විමසා සිටියා. බුදුරජාණන් වහන්සේ ඇහුවා අපි පන පහාරාද අසුරා මහා සමුද්දේ අබිරමන්තීති. පින්වත් පහාරාද මේ අසුරයෝ මහා සමුද්‍රයට ගොඩාක් ආස කරනවද? එතකොට පහාරාද උත්තර දෙනවා අබිරමන්ති බන්තේ අසුරා මහා සමුද්දේති. ස්වාමිනේ භාග්‍යතුන් වහන්ස අපේ අසුර පිරිස මේ මහා සමුද්‍රයට ගොඩාක් කැමති. ගොඩාක් ආසයි. ඒකට හේතු තමයි පින්වත්නි අපේ සාහිත්‍යයේ බෞද්ධ සාහිත්‍ය සඳහන් වෙන විදිහට මේ අසුර පිරිස ජීවත් වෙන්නේ බොහෝ දුරට මේ මොහොත ආශ්‍රය කරගෙන. ඒ කියන්නේ සග්දවින්දු තවතිසා දෙවිලව බිහි වෙන්න කලින් අසුර පිරිස තමයි තවතිසා දෙවිලව වාසය කළේ. එතකොට සග්දවින්දු ඇතුළු පිරිස ඒ තවතිසා දෙවිලව කීපදුනාට පස්සේ පහළ වුණාට පස්සේ සග්දවින්දු කල්පනා කරා මේ වගේ පිරිසක් එක්ක අපිට වාසය කරන්න සුදුසු නැහැ. ඉතින් ඒ නිසා මොකද කරේ සග්දවින්දු? අර අසුර පිරිස ඒ තමන් බීමත් වෙලා වැටිලා ඉන්න වෙලාවේ සග්දවින්දු ගිහිල්ලා ඒ පිරිසව තවතිසා දිව්‍ය ලෝකෙන් පහළට විසිකලා. එතකොට ඒ පිරිස ගිහිල්ලා වැටුනේ මහා මොහොත පතුලට. එතකොට ඒ අසුර පිරිස ගොඩාක් බලවත් පිරිසක්, ගොඩාක් පිනෙන් බලවත් පිරිසක්. ඒ නිසා ඒ අයගේ පිනේ මහිමේ නිසා ඒ අයට ඒ මහා මොහොත පතුල වෙනවම අසුර රාජ්‍යයක් නිර්මාණය වුණා. ඒ නිසා ඒ කාලේ ඉඳන්ම අසුර පිරිස ජීවත් වුණේ මහා මොහොත ආශ්‍රය කරගෙන. ඒ නිසා මේ අසුර පිරිස මහා සමුද්‍රයට ගොඩාක් ආස කළා. එතකොට බුදුරජාන් වහන්සේ මේ පහාරාද කියන අසුරේන්ද්‍රගෙන් අහනවා, පහාරාද මේ අසුර පිරිස මහා සමුද්‍රයට මෙච්චර ආස කරන්නේ, මෙච්චර ඇලුම් කරන්නේ මහා සමුද්‍රයේ තියෙන මොනවාගේ කාරණා දැකලාද? ඇයි මෙච්චර මේ මහා සමුද්‍රයට ආස කරන්නේ? මහා සමුද්‍රෙ මෙච්චර ආස ඇයි කියලා. එතකොට පහාරාද කියන අසුරේන්ද්‍රයා බුදුරජාන් වහන්සේට පිළිතුරු දෙනවා, ස්වාමිනි භාග්‍යතුන් වහන්ස මේ අසුර පිරිස මහා සමුද්‍රයේ තියෙන ආශ්චර්ය අද්භූත කාරණා අටක් දකිනවා. මෙන්න මේ ආශ්චර්ය අද්භූත කාරණා අට නිසා තමයි අසුර පිරිස මහා සමුද්‍රයට මෙච්චරම ආස. එතකොට මේ
පහරාද අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේට මේ මහා සමුද්‍රයේ තියෙන ඒ ආශ්චර්ය අද්භූත කාරණා අට එකිනෙක කියනවා. පහරාද අසුරේන්ද්‍ර කියනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්ස, මේ මහා සමුද්‍රයේ තියෙන එක හරි ලස්සන කාරණාවක් තමයි මේ මහා සමුද්‍රය ටික ටික තමයි ගැඹුරට යන්නේ. ටික ටික තමයි පතුලට යන්නේ. එක පාටම බැස්සගමම මහා පතුලක්, මහා ගැඹුරක් මහා සමුද්‍රේ නැහැ. ඒ නිසාම මේ අසුර පිරිස මහා සමුද්‍රයට ගොඩාක් ආසයි. ඒ වගේම මහා සමුද්‍රයට හරි තව ලස්සන කාරණාවක් තමයි මේ මහා සමුද්‍රය වෙර්ලින් වට වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ මහා සමුද්‍රය වෙර්ල ඉක්මවා යන්නේ නැහැ. වෙර්ල ඉක්මවා වෙර්ල උඩින් වතුර යන්නේ නැහැ. සාමාන්‍යයෙන් එහෙම යන්නේ නැහැ. අර වෙර්ල සීමා කරගෙන තමයි මහා සමුද්‍රය තියෙන්නේ. අන්න මේ කාරණාව නිසාත් මේ අසුර පිරිස මහා සමුද්‍රයට ගොඩාක් කැමති. ඒ වගේම මේ මහා සමුද්‍රය මලමිනීත් එක්ක එකට වාසය කරන්නේ නැහැ. ඒ කියන්නේ මහා සමුද්‍රය තුල මලමිනී තියාගන්නේ නැහැ. හදිස්සියේවත් මේ මහා සමුද්‍රයට මලමිනියක් වැටුනොත්, නැත්නම් මිනිස්සෙක් මැරිලා, නැත්නම් වෙනත් සතෙක් මැරිලා මහා සමුද්‍රයට වැටුනොත් මොහොත මොකද කරන්නේ? අර රළ පහර ගහලා ඒ මලකුණ වෙරළට අරන් එනවා. ඒකත් මේ පින්දුන් දැකලා ඇති. එතකොට ඒක තමයි මහා සමුද්‍රයේ තියෙන තවත් ආශ්චර්ය අද්භූත කාරණාව. ඊට පස්සේ පහරාදීන අසුරේන්ද්‍ර කියනවා, මහා සමුද්‍රයේ තියෙන තව ලස්සන කාරණාවක් තමයි මේ මහා සමුද්‍රයට ගංගා, යමුනා, අචිරවතී නදී, සරබෝ, මහී කියන මේ මහා ගංගා මේ මහා සමුද්‍රයට මහා දියකඳක් අරගෙන එනවා. එතකොට මහා සමුද්‍රයට ඒ ගංගාවල වතුර ආවට පස්සේ මහා සමුද්‍රයේ තියෙන වතුර ආපෝ කියන්නේ නැහැ, මේවා ගංගා නදියේ ජලය, මේවා සරබෝ නදියේ ජලය, නැත්තම් මේක යමුනා ජලය, මේ ගංගේ ජලය කියලා වෙනම කියන්නේ නැහැ. ඒ මහා සමුද්‍රයේ තියෙන ජලයට එක නමක් පාවිච්චි කරනවා, මහා සමුද්‍රයේ තියෙන වතුර කියලා. අන්න ඒ වගේ ඒ මහා සමුද්‍රයට වතුර එනකොට ඒ වතුර පරණ නම්ගත් ඔක්කොම අතහැරලා එකම නමකින් ව්‍යවහාර වෙනවද? අන්න ඒකත් හරි අසිරිමත් කාරණාවක් කියලා මේ පහරාද අසුරේන්ද්‍ර කියනවා. ඊට පස්සේ මේ අසුරේන්ද්‍ර කියනවා, මේ මහා සමුද්‍රයට හැම පැත්තකින්ම ගොඩාක් මහා ජල ධාරා, මහා දියකඳක් අරගෙන එනවා. ඒ වගේම වැස්සෙනොත් මහා සමුද්‍රයට ගොඩාක් වතුර ප්‍රමාණයක් එකතු වෙනවා. එහෙම මහා සමුද්‍රයට වතුර එකතු වුණා කියලා මේ මහා සමුද්‍රයේ වතුරේ වතුර පාර ඉහළ යාමක්වත් අඩුවීමක්වත් දකින්න ලැබෙන්නේ නැහැ. මහා සමුද්‍රයේ වතුර ප්‍රමාණය ඒ විදිහටම ඒ සමානව තියෙනවා. ඒකත් හරි අද්භූත ආශ්චර්ය කාරණාවක් කියලා මේ අසුර පිරිස කල්පනා කරනවා. ඒ වගේම මේ අසුර පිරිස බලනවා, කල්පනා කරනවා, මේ මහා සමුද්‍රයේ වතුර කොතනින් ගත්තත් ලුණු රහයි. ඒක මේ මහා සමුද්‍රයේ වතුර වල තියෙන විශේෂ කාරණාවක්. අන්න ඒ නිසාත් මේ අසුර පිරිස මහා සමුද්‍රයට හරි කැමතියි. ඒ වගේම මහා සමුද්‍රයේ ගොඩාක් වටිනා දේවල් තියෙනවා. මොනවද? මුතු වර්ග, මැණික් වර්ග, වෛරෝඩි, සක්, ඒ වගේ නොයේක් රත්රන්, රිදී වගේ නොයේක් වටිනා කියන දේවල් මේ මහා සමුද්‍රය ඇතුලේ තියෙනවා. අන්න ඒ නිසාත් මේ අසුර පිරිස මහා සමුද්‍රයට ගොඩාක් කැමති. ඒ වගේම තමයි මේ මහා සමුද්‍රයේ බොහෝ සත්ත්ව පිරිස් වාසය කරනවා. ඒ කියන්නේ තිමි තිමිංගල, තිමිර පිංගල කියන අද්භූත මත්ස්‍ය පිරිස්, ඒ වගේම අසුර පිරිස, නාග පිරිස, ගාන්ධර්ව පිරිස, මේ ඔක්කොම වාසය කරන්නේ මහා සමුද්‍රයේ ආශ්‍රය කරගෙන. ඒ වගේම මේ මහා සමුද්‍රයේ ඉන්නවා කිලෝමීටර් 1000, 2000, 5000 මේ වගේ විශාල ශරීර තියෙන සත්වයොත් මේ මහා සමුද්‍රයේ ඉන්නවා. ඉතින් මේ මහා සමුද්‍රයේ ඉන්න විශාල ඒ සත්වයෝ දැකලා මේ අසුර පිරිස කල්පනා කරනවා, මේ මහා සමුද්‍රය නම් මහා ආශ්චර්ය අද්භූත දෙයක් කියලා කල්පනා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ කාරණා අට නිසා
අපේ අසුර පිරිස මහා සමුද්‍රයට ගොඩාක් කැමතියි කියලා පහරාදකින අසුරේන්ද්‍ර බුදුරයන් වහන්සේට කියා හිටියා. එතකොට පින්වත්නි, මේ වෙලාවේදී මේ පහරාදකින අසුරේන්ද්‍රයාත් බුදුරයන් වහන්සේගෙන් ආපහු කාරණාවක් විමසා සිටිනවා. පහරාදකින අසුරේන්ද්‍රයාත් බුදුරයන් වහන්සේගෙන් අහනවා, ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ, එතකොට මේ ඔබ වහන්සේගේ ශාසනයේ වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලාත් මේ ශාසනයේ සිත් අලවාද වාසය කරන්නේ මේ බුද්ධ ශාසනය ගොඩාක් කැමතිද? එතකොට බුදුරයන් වහන්සේ වදාලා පහරාද, මේ බුද්ධ ශාසනයේ ඉන්න භික්ෂූන් වහන්සේලා මේ බුද්ධ ශාසනය ගොඩාක් කැමති. මේ බුද්ධ ශාසනයේ සිත් අලවා සතුටින් වාසය කරනවා. එතකොට පහරාද අසුරේන්ද්‍රයා බුදුරයන් වහන්සේගෙන් අහනවා, ස්වාමිනී භාග්‍යතුන් වහන්ස, ඇයි මේ භික්ෂූන් වහන්සේලා මේ බුද්ධ ශාසනය කෙරෙහි මෙච්චර ආස, මෙච්චර ආදරයක් දක්වන්නේ? මේ බුද්ධ ශාසනයේ සිත් අලවා වාසය කරන්නේ බුද්ධ ශාසනයේ තියෙන මොන වගේ කාරණා දැකලාද? එහෙනම් පිළින් අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මේ බුදුරයන් වහන්සේ දේශනා කරපු විදිහට ඒ භික්ෂූන් වහන්සේලා බුද්ධ ශාසනය කෙරෙහි ආදරයෙන් ගෞරවයෙන් සිතලවා වාසය කරන්න හේතු වෙච්ච කාරණා ටික අපිත් ඉගෙන ගන්න ඕනේ. එහෙම ඉගෙන ගත්තොත්ම අපට තේරුම් ගන්න පුළුවන් ඇයි මේ බුද්ධ ශාසනය මෙච්චර සුන්දර කියලා. ඉතින් මේ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ දසබල ඥාන, විශාර ඥාන, ඒ බුදුරජාණන් වහන්සේ සර්වඥ භාවය ඔප්පු වෙන හරි ලස්සන විස්තරයක් මේකේදී බුදුරජාණන් වහන්සේ කරනවා. බුදුරජාණන් වහන්සේ අර පහරාද අසුරේන්ද්‍රයා මහා සමුද්‍රය ගැන කියපු කාරණා අට උපමා විදියට අරගෙන බුද්ධ ශාසනය විස්තර කරනවා. මේක පින්නන්නේ හරි අසිරිමත් දේශනාවක්. ඒ නිසා බුදුරජාන් වහන්සේගේ ඒ දේශනා මහිමය ඔප්නැං වෙන. මොකද බුදුරජාන් වහන්සේ අර කාරණා අටම අරගෙන ඒ කාරණා අට තුළින්ම බුද්ධ ශාසනය ගැන හරි අපූර්ව විස්තරයක් මේ සූත්‍ර දේශනාවේදී බුදුරජාන් වහන්සේ සිද්ධ කරනවා. බුදුරජාන් වහන්සේ වදාරනවා, හරියට මහා සමුද්‍රය ක්‍රමක්‍රමයෙන් ටික ටික ගැඹුරට යනවා වගේ, ටික ටික පතුලට යනවා වගේ, එක තැනම මහා ගැඹුරක් නෑ වගේ, පටන් ගත්ත තැනම මහා ගැඹුරක් නෑ වගේ මේ බුද්ධ ශාසනයත් ඒව මේව කෝ පහරාද ඉමස්මින් ධම්ම විනේ අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ පටිපදා. අන්න ඒ වගේමයි පහරාද මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ අනුපූර්ව ක්‍රියාපටිපාටියක්, අනුපූර්ව වැඩපිළිවළක්. ඒ කියන්නේ ක්‍රමක්‍රමයෙන් තමයි මේ ධර්ම මාර්ගය කෙනෙක්ට පුරුදු කරන්න තියෙන්නේ. න ආයතන ආයත කේනේව අඤ්ඤා පටිවේදෝ. පටන් ගත්ත ගමන්ම එකපාරටම මේ ධර්මාවබෝධයක් මේ බුද්ධ ශාසනයේ නැහැ. તો බලන්න මේ බුද්ධ ශාසනයේ මේ කාරණාව ගොඩක් අයට සමහරලාවට තේරුම් ගිහිල්ලත් නැහැ. සමහරු කල්පනා කරනවා අපි මේ ධර්මයේ ඉගෙන ගත්ත ගමන්ම ටික කාලෙකින් අපට මාර්ගඵල ඕනේ. අපිට රහත් වෙන්න, සෝවාන් වෙන්න, නැත්නම් අඩුම ගානේ සමාධියක්වත් ඕනේ කියලා කල්පනා කරනවා. මේ බුද්ධ ශාසනයේ ක්‍රමවේදය මොකක්ද? මේ බුද්ධ ශාසනයේ සැබෑම ධර්මයේ පුගුණ කිරීමේ ක්‍රමවේදය, ඒ ක්‍රියාවලිය, වැඩපිළිවෙල මොකක්ද කියලා ගොඩක් අය සමහර ලාවට ඉවසීමෙන් ධර්මයේ ඉගෙන ගන්න තේරුම් ගන්නේ නැහැ. ඒ නිසයි බුදුන් වහන්සේ වදාළේ මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ අනුපිළිවෙලින් හික්මීමක්. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනයේ තියෙනවා, මේ පින්වතුන් අහලා තියෙනවා, ත්‍රිශික්ෂා කියලා. මේ ශික්ෂාව, මේ හික්මීම බුද්ධ ශාසනයේ තුල ධර්මාගේ පුරුදු කිරීම තුන් ආකාරයකින් බුදුන් වහන්සේ දේශනා කළ තියෙනවා. ඒ තමයි සීලය, සමාධිය, ප්‍රඥා විදියට. ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගය තුල බුදුන් වහන්සේ මේ ධර්මාගේ පුරුදු කර ගන්න ඕනේ ආකාරය දේශනා කළ තියෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ තවත් නොඑක් දේශනාවල, සූත්‍ර දේශනාවල මේ ධර්මාගේ පුරුදු කර ගන්න කෙනා මුලින්ම සීලයෙන් පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් එයා ඉන්ද්‍රිය සංවර කරලා, එයා බණ භාවනා කරලා, නීවරණ සංසිඳුවාගෙන, සමාධිය දියුණු කරලා, ක්‍රමක්‍රමයෙන් ප්‍රඥාව දියුණු කරලා ඒ නිවන් සාක්ෂාත් කරගන්න විදිය නොඑක් අවස්ථාවල බුදුන් වහන්සේ නොඑක් පරයායන්ගෙන් දේශනා කළා තියෙනවා. ඒතොර එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ
අනුපූර වැඩපිළිවෙලක්. ක්‍රමක්‍රමයෙන් ධර්මය පුරුදු කරන වැඩපිළිවෙලක් තමයි මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ. අන්න ඒක තේරුම් ගත්තට පස්සේ යට හදිස්සියක් නැහැ. යට කලබලයක් නැහැ. එයා මේ බුද්ධ ශාසනයේ වැඩපිළිවෙල හරියට තේරුම් ගත්තට පස්සේ යට ලොකු සතුටක්, ගෞරවයක් ඇති වෙනවා මේ බුද්ධ ශාසනය ගැන. මොකද පින්වත් මේ බුද්ධ ශාසනයේ කෙනෙක්ට ප්‍රතිඵල ලබන්න තියෙන්නේ තමන්ගේම උත්සාහයෙන්, තමන්ගේම වීරයෙන් ධර්මය පුරුදු කරලා. මේකේ ප්‍රතිඵල මාර්ගඵල නැත්තම් වෙනත් දෙයක් වෙන කෙනෙක්ට දෙන්න බෑ. ඒක එයාම ධර්මය පුරුදු කරලා ලබා ගන්න ඕන දෙයක්. දැන් සමහරලාවට අපි සමහරලාවට ධර්මයෙන් කියවද්දී අපට අහන්න ලැබෙනවා තමයි භික්ෂුන් වහන්සේලා, බුදුන් වහන්සේ කාලේ වැඩ හිටපු භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා බුදුන් වහන්සේගෙන් ධර්ම අවවාද අරගෙන සමාධික වනාන්තරයකට ගිහිල්ලා සතියක් එක දිගට භාවනා කරනවා. පළඟ බඳගෙන එක දිගට සතියක් භාවනා කරනවා. සතිය ඉවර වෙලා ඒ භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා ඒ පළඟ අයින් කරලා නැගිටින්නේ රහතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලා විදිහට. එතකොට සමහරු කල්පනා කරනවා, එහෙනම් අපිටත් මේක කරන්න පුළුවන්. මේකත් බැරි දෙයක් නෙමෙයි. අපිටත් තියෙන්නේ මේ විදිහටම සතියක් භාවනා කරන්න තියෙන්නේ. ඒ නිසා සති භාවනා කරගියොත් එහෙම අපිටත් ඒ විදිහටම දවස් හත ඉවර වෙද්දී මාර්ගඵලයක්වත් ගන්න පුළුවන් කියලා කල්පනා කරනවා. හැබැයි පින්වත්නි, ඒ අය මේ ධර්මයේ ඒ භික්ෂුන් වහන්සේලා, ඒ භික්ෂුණීන් වහන්සේලා කලින් බුද්ධ ශාසනවල ධර්මයේ ඉගෙනගත් විදිය, ධර්මයේ ප්‍රගුණ කරගත් විදිය ගැන කතාව විස්තරේ දන්නේ නැහැ. ඒ විස්තර අහලා නැහැ. මේ බුද්ධ ශාසනයේ මාර්ගඵලලාභීන් රහතන් වහන්සේලා, අසෝ මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ ධර්ම මාර්ගය පුරුදු කරන්න පටන් ගන්න තියෙන සමහරට කල්ප ලක්ෂයකට කලින්. ඒතර කල්පයක් කියලා කියන්නේ බොහෝ දීර්ඝ කාලයක්. එතකොට ඒ අය දෙවියන් අතර ඉපදිලා ඒ තමන් අහපු ධර්මයෙන් පුරුදු කරලා තියෙනවා. ඊට පස්සේ එහෙම ක්‍රමාක්‍රමයෙන් මේ ධර්මය පුරුදු කරලා තමයි ඒ අය ගෞතම බුද්ධ ශාසනයේදී අරහත්ත්වයට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ ක්‍රමය බුද්ධ ශාසනයේ වැඩපිළිවෙල කෙනෙක් තේරුම් ගත්තේ නැත්නම් එයාට මේ බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්යමත් ස්වභාවය තේරුම් ගන්න බැරි වෙනවා. නමුත් එයා තේරුම් ගත්තොත් මේ බුද්ධ ශාසනයේ කෙනෙක් එයාගේ පරම නිෂ්ඨාව, එයාගේ අවසාන ඉලක්කය සාක්ෂාත් කරගන්න එයා කරන්න ඕනේ වැඩපිළිවෙල මොකක්ද කියලා එයා හරි විදිහට තේරුම් ගත්තොත් එහෙම එයාගේ තියෙන ලොකු ගෞරවයක්, ලොකු ශ්‍රද්ධාවක් මේ බුද්ධ ශාසනය ගැන ඇති වෙනවා. එහෙම නැති කෙනාට ඉතුරු වෙන්නේ හදිස්සියකුයි සමහරලාට බොරු මාර්ගඵල නැත්නම් මොනවා හරි තමන්ම රවටා ගැනීමක් විතරයි. ඒ නිසා පින්වත්නි, මේ බුද්ධ ශාසනයේ තියෙන මේ අසිරිමත් කාරණාව ගැන අපි හොඳට තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මේ බුද්ධ ශාසනය ගැන අපේ හිතේ ගොඩාක් ගෞරවාදරයක් ඇති කර ගන්න ඕනි. ඊට පස්සේ දෙවෙනි කාරණා බුදුරන් වහන්සේ දේශනා කරනවා. පහරාද ඔබ කිව්වා මේ මහා සමුද්‍රය මේ වෙරළ ඉක්මවා යන්නේ නැහැ. වෙරළ සීමා කරගෙන තමයි තියෙන්නේ. ඒ වගේම තමයි පහරාද ඒවමේම කෝ පහරාද යම් මයා ශාවකානං සික්ඛාපදං පඤ්ඤත්තං තම් මම ශාවකා ජීවිත හේතුපි නාතික්කමන්ති. පින්වත් මහරාද ඒ වගේම තමයි මම මගේ ශ්‍රාවකයන් වහන්සේට මේ ශික්ෂාපද පනවලා තියනවාද, ඒ ශික්ෂාපද මගේ ශ්‍රාවකයෝ තමන්ගේ ජීවිතයේ හේතුව නිසාවත්, තමන්ගේ ජීවිතේ බේර ගන්නවා කියලාවත් මේ ශික්ෂාපද කඩන්නේ නැහැ. අන්න මෙන්න මේ කාරණාව දකිනකොට මේ භික්ෂුන් වහන්සේලා මේ බුද්ධ ශාසනය කෙරෙහි ගොඩාක් ආදර ගෞරව දක්වනවා. ඊතර පින්වන්දි බුදුරජාන් වහන්සේ සාමාන්‍යයෙන් ගිහි පින්වතුන්ට පංචශීලය දේශනා කළා පුරුදු කරන්න කියලා. ඒ වගේම භික්ෂූන් වහන්සේලාට, සාමාන්‍ය භික්ෂූන් වහන්සේලාට නම් සිල්පද 10ක් බුදුරජාන් වහන්සේ පැනෙව්වා. ඒ වගේම උපසම්පදා භික්ෂූන් වහන්සේලාට සිල්පද ප්‍රධාන වශයෙන් 227ක් ඇතුළුව තවත් කුඩා අනු කුඩා සිල්පද බොහෝ ගණනක් තියෙන ඒ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය බුදුන් වහන්සේ පනවා වදාලා.
එතකොට මෙන්න මේ සංවර සීලය භික්ෂූන් වහන්සේලා තමන්ගේ ජීවිතේ නිසාවත් කඩ කරන්නේ නැහැ. කඩන්නේ නැහැ. අන්න මේ කාරණාව දකින භික්ෂූන් වහන්සේලා මේ බුද්ධ ශාසනය ගොඩාක් ගෞරවාදර දක්වනවා. එතකොට පින්වත්නි මේ බුද්ධ ශාසනයේ යම්තාක් භික්ෂූන් වහන්සේලා වැඩ හිටියද ධර්මයේ පුරුදු කරන ධර්මයට ගෞරවයෙන් ධර්මයට ආසාවෙන් ධර්මයේ පුරුදු කර භික්ෂූන් වහන්සේලා වැඩ හිටියද මේ භික්ෂූන් වහන්සේලා මේ සිල්පද ගොඩාක් ගෞරවයෙන් ආදරෙන් ආරක්ෂා කළා. කිසිම හේතුවක් නිසා මේ සිල්පද කැඩෙන්න ඉඩ දුන්නේ නැහැ. පින්වත්නි මේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා පවා මේ සිල්පද ගොඩාක් ගෞරවයෙන් ආදරයෙන් ආරක්ෂා කළා. මොකද පින්වත්නි මේ සිල්පදවල භික්ෂුන් වහන්සේට පනවපු සිල්පදවල ඇතැම් සිල්පද තියෙනවා. ඒවා ආදි බ්‍රහ්මචර්ය සිල්පද. ඒ කියන්නේ නිවන් මාර්ගට කෙලින්ම මුල් වෙන නිවන් මාර්ගට හේතුන සිල්පද තියෙනවා. ඒ වගේම තව සමහර සිල්පද තියෙනවා ආභි සමාචාරික. ඒ කියන්නේ ඇවතුම් පැවතුම් වශයෙන් අනික් අයගේ ප්‍රසාදය පිණිස බුද්ධ ශාසනය කෙරෙහි අනිත් අයගේ ප්‍රසාදය වැඩිවීම පිණිස ඒ වගේම සංඝයාගේ පහසු විහරණය පිණිස මේ වගේ කාරණා නිසා ඇවතුම් පැවතුම් සම්බන්ධයෙන් පනවපු සිල්පද කියලා ප්‍රධාන සිල්පද කොටස් දෙකක් තියෙනවා. එතකොට මේ රහතන් වහන්සේලා පවා මේ සිල්පද ගොඩාක් ගෞරවයෙන් ආදරයෙන් ආරක්ෂා කළා. පින්වත්නි එක් අවස්ථාවක අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ බුදුන් වහන්සේ වදාළ සිල්පදය කඩන් නැතුව තමන්ගේ ජීවිතයේ ගියත් මම මේ සිල්පද කඩන්නේ නැහැ කියලා ගොඩාක් ගෞරවයෙන් ආරක්ෂා කරපු එක සිද්ධියක් තියෙනවා. මොකද පින්වත්නි ඒ කාලේ භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ වඩිද්දී නොඑක් දන්සැල් තිබ්බා. ඉතින් මේ දන්සැල් වලටත් පිණ්ඩපාතේ වඩිනවා. ඒතකොට දන්සැල් වලින් ආහාර අරගෙන භික්ෂුන් වහන්සේලා පිණ්ඩපාතේ අරගෙන ආපහු වඩිනවා. මේ අතර එක භික්ෂුන් වහන්සේලා පිරිසක් හිටියා. මේ භික්ෂුන් වහන්සේලා කල්පනා කරා අපි ඉතින් ආපහු ගෙයින් ගෙට පිණ්ඩපාතේ වඩින්න මොකටද හැමදාම මේ පිණ්ඩපාතේ හොයාගෙන මේ දන්සැලක් ගාවටම ලා හිටියනම් දාන ටිකක් හම්බෙනවා. මොකද ඒ දවස්වල සමහර ඒ දන්සැල් වල නවතැන් පහසුකම්ලු දීලා තිබුණා. ඒක දුර ගමන් යන මිනිස්සුන්ට ආහාර අරගෙන විවේක ගන්න ඒ තැන් ඒ බුද්ධ කාලේ ඉන්දියාවේ තැන් ඒ විදිහට තිබුණා. ඉතින් ඒක භික්ෂුන් වහන්සේ පිරිසක් කල්පනා කරා අපි මේ තැනින්ම දානෙත් ගමු. මෙතන ඉන්නත් තැන් තියෙනවා. මෙතනම ඉමු. ආපහු කොහෙවත් පිණ්ඩපාත වඩින්න ඕනේ නැහැ කියලා. ඉතින් බුදුරයන් වහන්සේට මේ කාරණාව අහන්න ලැබුණ මෙහෙම භික්ෂුන් වහන්සේලා පිරිසක් දන්සලක නතර වෙලා ඉන්නවා. මෙහෙම දානෙ ගන්න පහසුවට කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ එක සිල්පදයක් පැනෙව්වා භික්ෂුන් වහන්සේලාට. ඒ වගේ දන්සැල් වලින් එකපාරක් විතරක් පිණ්ඩපාත ගන්න කියලා. ඊට වඩා මේ පිණ්ඩපාත ගත්තොත් දානෙ ගත්තොත් ආහාර ගත්තොත් සිල්පදයක් කැඩෙනවා කියලා බුදුරජාන් වහන්සේ සිල්පදයක් පැනෙව්වා. ඉතින් ඒක අවස්ථාවක අපගේ සාරිපුත්ත මහරහතන් වහන්සේත් චාරිකාය වඩින අතරදී තමන්ගේ පිණ්ඩපාත කරගන්න අර වගේ දන්සලකට වැඩියා. ඉතින් ඒ දන්සලේට වැඩලා ධාන්‍ය අරගෙන ධාන්‍ය වළඳලා ඉවරනකොට අපගේ සාරිපුත්තයන් වහන්සේට බඩේ අමාරුවක් හැදුනා. දරුණු බඩේ අමාරුවක් හැදුනා. දැන් මුකුත් කරගන්න විදියක් නැහැ. සාරිපුත්තයන් වහන්සේ එතනම නමාතැන් ගත්තා. දැන් ඊළඟ දවසේ ලෙඩේ හොඳ නැහැ. දෙවෙනි දවසේ අර මිනිස්සු කිව්වා සාමීන් වහන්ස ඔබ වහන්සේ දැන් ගොඩාක් අමාරුයි තාම පිටත් වෙන්න විදිහක් නැහැ. ඒ නිසා මේ මෙතනින්ම දානටයක් වළඳන්න. නමුත් සාරිපුත්ත මහරහතන් වහන්සේ කල්පනා කරා ශාස්ත්‍රඥ වහන්සේ සිල්පද පනවලා තියෙන අපිට. මම ගිලන් වුණා කියලා බුදුන් වහන්සේ සිල්පදාල සිල්පදි මම කඩන්න එක ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මම අපවත් වුණත් මෙතනින් දානි ගන්නෙ නෑ කියලා අර මිනිස්සුන්ගෙන් දානි පිළිගත්තේ නෑ. එතරම් හිටියා. ඊට පස්සේ ඒ විදිහට සාරිපුත්ත මහරහතන් වහන්සේ දවස් දෙකක් එතන වැඩි ඉඳලා දානි ගන්න නැතුව ලෙඩේ හොඳ වුණාට පස්සේ තමයි එතනින් වැඩියේ. ඉතින් මේ කාරණා බුදුන් වහන්සේ දැනගත්තට පස්සේ බුදුන් වහන්සේ වදාලා යම්කිසි ගිලම් භික්ෂුවකට නම් ඒ වගේ දන්සලක වුණත් නැවතිලා දානි ගත්තට වරදක් නෑ. සිල්පදේ කැඩෙන්නේ නෑ කියලා. ත බලන්න පින්වත්නි අපගේ ප්‍රඥාවෙන් අග්‍රෝත්තම ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේට තිබුණු ශික්ෂා ගෞරවය.
තමන් වහන්සේගේ ජීවිතයට හානියක් වුණත් මම නම් සිල්පදයක් කඩන්නේ නැහැ. ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ ප්‍රඥප්තිය, ඒ පැනවපු දේවල් මම නම් සිඳින්නේ නැහැ කියලා සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිල්පද ගොඩාක් ගෞරවයෙන් ආරක්ෂා කළා. ඒ නිසා පින්වත්නි, මේ බුද්ධ ශාසනයේ මේ භික්ෂු සමාජය අතර ගොඩාක් එකිනෙකා අතර සංසිඳියාව, සමාදානය ගොඩාක් තිබුණා. ඒ නිසාම තමයි මේ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා මේ බුද්ධ ශාසනය කෙරෙහි මෙච්චරම ආස. මොකද පින්වත්නි, කෙනෙක් සිල්පද ආරක්ෂා කරනවා නම් ඒක නා ගිහිගෙදර හිටියත්, පැවිදි වෙලා හිටියත්, එයාගේ අවට සමාජය ගොඩාක් යහපත්, එයාට ජීවත් වෙන පහසු පරිසරයක්, වටපිටාවක් එයාට හැදෙනවා. යම්කිසි කෙනෙක් පංචශීලය ආරක්ෂා කරනවා නම්, අපි හිතමු ගෙදරක ඉන්න ඒ අම්මයි තාත්තයි, දරුවෝ, ආච්චි සීයා, මේ වගේ පවුලේ ඉන්න හැමෝම සිල්පද ආරක්ෂා කරනවා නම්, සතුන් මැරීමෙන් වැළකීම, සොරකම් කිරීමෙන් වැළකීම, වැඩදිකාම සේමනයෙන් වැළකීම, බොරු කීමෙන්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම කියන මේ සිල්පද පහ ආරක්ෂා කරනවා නම්, ඒ හැමෝටම එකිනෙකා කෙරෙහි ගෞරවයෙන්, ආදරයෙන් ඉන්න අවස්ථාව ලැබෙනවා. කිසි වෙලාවක අනිත් කෙනෙක්ව අවිශ්වාස කරන්න, අනිත් කෙනත් එක්ක තරහ මරහ ඇති කර ගන්න, අනිත් අය මාව රවට්ටයි, මට හිංසා කරයි කියලා බයෙන් ජීවත් වෙන්න හේතුවක් නැහැ. ඒ අයට ආදරයෙන් ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් සකස් වෙනවා සිල්පද ආරක්ෂා කළොත් එහෙම. ඒ නිසා මේ සීලයේ තියෙන වටිනාකම තේරුම් ගන්න කෙනා මේ සීලයට ගොඩාක් ආදර ගෞරව දක්වනවා. ඒ නිසාම මේ බුද්ධ ශාසනය වැඩි ඉන්න භික්ෂුන් වහන්සේලාත් මේ ධර්ම විනයට ගොඩාක් ආදර ගෞරව දක්වනවා. ඒ මොකද මේ බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලා තමන්ගේ ජීවිතය නිසාවත් සිල්පද කඩන්න නැති නිසා. ඒ නිසා බුදුන් වහන්සේ වදාළ මේක තමයි දෙවෙනි කාරණාව මේ භික්ෂුන් වහන්සේලා බුද්ධ ශාසනයට මෙච්චරම ආස. ඒ වගේම පින්නන්ද බුදුරජාණන් වහන්සේ වදාලා පහරාද හරියට මේ මහා මොහොතේ මල මිනි රැඳෙන්නේ නැහැ වගේ, හදිස්සියෙන් මහා මොහොතට මලකුණක් වැටුනොත් එහෙම ඒ මහා මොහොත ඉක්මනටම ඒ මලකුණ වෙරළට ගොඩ ගන්නවා වගේ, බුද්ධ ශාසනයේත් යම්කිසි භික්ෂුන් වහන්සේ නමක් සිල්පද කඩාගෙන බුදුනස වදාලා ඒව මේව කෝ පහරාද යෝසෝ පුග්ගලෝ දුස්සීලෝ පාප ධම්මෝ අසුචි සංකස්සර සමාචාරෝ පටිච්චන්න කම්මන්තෝ අස්සමනෝ සමන පටිඤ්ඤෝ අබ්‍රහ්මචාරී බ්‍රහ්මචාරී පටිඤ්ඤෝ අන්තු අන්තෝ පූති අවස්සුතෝ කසම්බුජාතෝ. යම්කිසි පුද්ගලයෙක් මේ බුද්ධ ශාසනයේ දුස්සීලයි නම්, පාප ධර්මයන්ගෙන් යුක්තයි නම්, වැරදි හැසිරීම් වලින් යුක්තයි නම්, රහසේ කරන ක්‍රියාවලින් යුක්තයි නම්, ශ්‍රමණ භාවයෙන් ඉඳලත් ශ්‍රමණෙක් නෙවෙයි නම්, බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරනවා කියලා ඒ සීලය කඩාගෙන නම් ඉන්නේ, ඒ වගේම ඇතුලෙන් තමන් කුණු වෙලා නම් ඉන්නේ, කෙලෙස් වැගිරෙනවා නම්, අන්න ඒ වගේ අය නැතේන සංඝෝ සංවසති, ඒ වගේ පිරිසක් එක්ක භික්ෂුන් වහන්සේලා වැඩෙන්නේ නැහැ කියලා. ඒ වගේම අතකෝනම් කිප්පඤ්ඤේව සම්නිපතිත්වා ඔක්කිපති. යම්කිසි ඒ වගේ භික්ෂුන් වහන්සේ නමක් ගැන දැනගන්න ලැබුණොත් එහෙම භික්ෂුන් වහන්සේලා එකතු වෙලා ඒ වගේ ඉන්න පුද්ගලයන්ව මේ බුද්ධ ශාසනයෙන් නිරපණවා. ඒ වගේම යම්කිසි කෙනෙක් කිංචාපි සෝහෝති මජ්ජේ භික්ඛු සංඝස්ස නිසින්නෝ අතකෝසෝ ආරකාව සංගම්මා සංගෝචතේන. යම්කිසි යෝගිම දුස්සීල භික්ෂුන් වහන්සේ නමක් කාටවත් කියන්නේ නැතුව රහසේ භික්ෂු සංඝයාත් එක්ක වැඩ ඉන්නවා නම් ඒ කෙනා භික්ෂු සංඝයාට අයිති නැහැ කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒ කෙනා භික්ෂු සංඝයෙන් ගොඩාක් ඈතයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඒතර පින්නනේ බුද්ධ ශාසනයේ භික්ෂුන් වහන්සේලාට පනවපු උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පනවපු සිල්පද හතරක් තියෙනවා. ඒ සිල්පද හතර යම්කිසි භික්ෂුන් වහන්සේමක් උපසම්පදා භික්ෂුන් වහන්සේමක් කඩ කළොත් ඒ භික්ෂුවගේ උපසම්පදාව අහිමි වෙනවා, භික්ෂුත්වය අහිමි වෙනවා. යම්කිසි විදිහක කාන්තාවක් හෝ යම්කිසි විදිහක ලිංගික කටයුතුක යෙදුනොත් එහෙම
ඒ භික්ෂුවගේ භික්ෂුභාවය අහෝසි වෙනවා. බ්‍රහ්මචාරී සීලේ කඩ කළොත් එහෙම භික්ෂුභාවය අහෝසි වෙනවා. ඒ වගේම යම්කිසි භික්ෂුවක් සොරකමකට සම්බන්ධ වුණොත්, සොරකමක් කළොත් ඒ භික්ෂුවගේ භික්ෂුභාවය අහෝසි වෙනවා. ඒ වගේම යම්කිසි භික්ෂුවක් මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ වුණොත්, තමන් නොකළත් යම්කිසි දෙයක් මනුෂ්‍ය ඝාතනයකට අනුබල දුන්නා කියලා අනුබල දුන්නොත් එහෙම ඒ භික්ෂුවගේ භික්ෂුභාවය අහෝසි වෙනවා. ඒ වෙලාවෙම අහෝසි වෙනවා. ඒ වගේම යම්කිසි භික්ෂුවක් තමන් තුළ නැති උතුරු මිනිස්තම්, ඒ කියන්නේ මාර්ගඵල, ධ්‍යාන සමාපatti ආදිය තමන් ගාව නැති බව දැනගෙනම දැන බොරුවට කිව්වොත් එහෙම මම මාර්ගඵල ලබලා තියෙන්නේ, මම මේ විදිහ සමාධිය පුරුදු කරනවා, මම මේ විදිහ සමාපatti ලාභියෙක් කියලා දැන බොරුවට කිව්වොත් එහෙම ඒ කෙනාගේ භික්ෂුභාවය ඒ වෙලාවෙම අහෝසි වෙනවා. මෙන්න මේ සිල්පද හතර යම්කිසි කෙනෙක් භික්ෂුන් වහන්සේමක් කැඩුවොත් ඒ භික්ෂුව එදා ඉඳන් භික්ෂුවක් නෙමෙයි. භික්ෂුභාවය ඒ වෙලාවෙම අහෝසි වෙනවා. ඒතොර ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේ පිරිස මේ භික්ෂු සංඝයාගෙන් ගොඩාක් ඈත ඉන්නේ. සමහරලාට ඒ පිරිස භික්ෂුවක් විදිහට පෙනී හිටියත් ඒ අය භික්ෂු සංඝයාට අයිති නැහැ කියලා. එහෙනම් පින්වන්ද තේරුම් ගන්න මේ බුද්ධ ශාසනය යම්කිසි භික්ෂුවක් ඉන්නව නම් ඒ විදිහේ වැරදි කටයුතු වලට සම්බන්ධ වෙන ඒ භික්ෂුව බුද්ධ ශාසනයට අයිති කෙනෙක් නෙමෙයි. බුද්ධ ශාසනයෙන් ගොඩාක් ඈත කෙනෙක්. ඒක නිසා සමහර සිවුරක් පුරවගෙන ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි ඒක නා භික්ෂු සංඝයාට අයිති නැහැ. ඒක නාගේ භික්ෂුත්වය ඒ වෙලාවෙම අහෝසි වෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනය කියන්නේ ඒ වගේ පිරිසිදු තැනක්. පිරිසිදු සංඝයා වැඩ ඉන්න පිරිසිදු සංඝයාට අයිති තැනක් තමයි මේ බුද්ධ ශාසනය කියලා කියන්නේ. ඒතට ඒ නිසා මෙන්න මේ කාරණාව දකින භික්ෂුන් වහන්සේලා මේ බුද්ධ ශාසනයට ගොඩාක් ආසයි. ගොඩාක් ගෞරව ආදර දක්වනවා. අන්න ඒක තමයි මේ බුද්ධ ශාසනයට භික්ෂුන් වහන්සේලා කැමති වෙන්න හේතු වෙන තුන්වෙනි කාරණාව. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාලා හරියට මේ මහා සමුද්‍රයේට ගංගා, යමුනා, අචිරවතී, සර්බෝ මහේ කියන ගංගා වලින් වතුර එනකොට මහා සමුද්‍ර ආවට පස්සේ ඒ ගංගාවල නම ඒ වතුර ඒ ගංගාවල නම අයින් කරනවා. අයින් කරලා මහා සමුද්‍ර ආවට පස්සේ ඒ වතුර වලට කියන්නේ මහා මුහුදේ වතුර, මුහුදු වතුර කියලා. අන්න ඒ වගේම තමයි ඒව මේව කෝපහාරාද චත්තාරෝමේ වන්නා කත්තියා බ්‍රාහ්මනා වෙස්සා සුද්ධා. ඒ කාලේ ඉන්දියාවේ මේ චතුර්වර්ණ, ඒ කියන්නේ කුල හතරක් තිබිලා තියෙනවා. ඒ තමයි ශාස්ත්‍රීය, බ්‍රාහ්මන, වෛශ්‍ය, ශුද්‍ර කියන මෙන්න මේ චතුර්වර්ණ, නැත්තම් ඒ කුල හතරක් තිබිලා තියෙනවා. එතකොට තේ තතහගත පවේදිතේ ධම්ම විනේ අගාරස්ම අනගාරියම් පබ්බචිත්වා ජහಂತಿ පුරිමානි නාම ගොත්තානි. ඒ මොන කුලයක කෙනෙක් වුණත් මේ බුද්ධ ශාසනයේ පැවිදුණාට පස්සේ ඒ අයගේ පරණ තිබ්බ ඒ කුල ඔක්කොම අතාරිනවා. ඒ අයගේ තිබ්බ පරණ නම් ගොත් ඒ ගෝත්‍ර, කුල, ඒ සමාජ ඒවා ඔක්කොම එයා අතාරිනවා. අතාරලා සමනා සක්්‍ය පුත්තියාත්වේ සංකං ගච්ඡanti. ඒ කෙනාට එකම නමක් කියනවා ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර. එතකොට මේ බුද්ධ ශාසනයකට කොයි කුලයෙන්, කොයි ප්‍රදේශයෙන්, කොයි රටින් ඇවිල්ලා පැවිදි වුණත්, මොන රස්සාව කරපුවාය පැවිදි වුණත් ඊට පස්සේ පැවිදුණු මොහොතේ ඉඳන් එයාගේ පරණ ඔක්කොම එයාට නැති වෙලා යනවා. එයා කලින් සමහර ලාවට වෛද්‍යවරයෙක් වෙලා ඉන්න පුළුවන්, ඉංජිනේරුවෙක් වෙලා ඉන්න පුළුවන්, කම්කරුවෙක් වෙලා ඉන්න පුළුවන්, සමහර ලාවට හිඟන්නෙක් වෙලා ඉන්න පුළුවන්. ඒ කවුරු වුණත් මොනවා වුණත් සමහර ලාවට එයාට ලොකු තනතුරු සම්මාන ලැබිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. ඒ මොනවා වුණත් ඒ කෙනාට බුද්ධ ශාසනය පැවිදුණාට පස්සේ කියන එකම නම තමයි ශ්‍රමණ ශාක්‍ය පුත්‍ර. ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් වහන්සේලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේලා කියලා තමයි ඒ අයට කියන එකම නාමය. ඒ නිසා මේ බුද්ධ ශාසනය තුල කුලමල, එහෙම නැත්නම්
නැත්තම් මේ ලංකාවේ තියෙන කේක නොයි කුල ඒ ප්‍රශ්න කිසිම දෙයක් මේ බුද්ධ ශාසනය තුල නැහැ. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා බුද්ධ ශාසනය සමාන ආත්මතාවයෙන් යුක්ත එකක්. මේ බුද්ධ ශාසනය තුල තියෙන්නේ එකම එක නාමයයි. ඒ තමයි ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන් වහන්සේලා. ඒ නිසා මේ භික්ෂුන් වහන්සේලා මේ බුද්ධ ශාසනයේ තියෙන සමානාත්මතාවයට ඒ බුද්ධ ශාසනයේ තියෙන ඒ ස්වභාවයට හරි ආසයි. මොකද ඊට පස්සේ යගේ පරණ දේවල් වැඩක් නැහැ. එයාට කලින් යම් කෙනෙක් කාව නම් ඒ කෙනා වැඩිහිට භික්ෂුන් වහන්සේලමක් විදිහට එයාට ගෞරව දක්වනවා. ඒ කෙනාගේ යම් මොනතරම් මුදල් තිබ්බත් ගිහි ගෙදර ඉන්නකොට තනතුරු සම්මාන තිබ්බත් ඒ නිසා යා වැඩිමල් වෙන්නේ නැහැ. පැවිද්දෙන් තමයි ඒ කෙනා වැඩිමල් වෙන්නේ. යම් කෙනෙකුට ගෞරවය ලැබෙන්නේ තමන් ගේ ඒ උපසම්පදාව නැත්නම් පැවිද්ද උපසම්පදාව ලැබපු දිනේ තමන්ට වැඩි නම් ඒ කෙනා අනිත් භික්ෂුන් වහන්සේලගේ ගෞරව ආදර ලැබෙන කෙනෙක් බවට පත් වෙනවා. නිසා මේ බුද්ධ ශාසනය ඒ වගේ පරම සුන්දර හරි ලස්සන තනක් කියලා දකිනකොට භික්ෂුන් වහන්සේලා මේ බුද්ධ ශාසනයට ගොඩාක් ආස කරනවා. ඒ වගේම බුදුරන් වහන්සේ වදාලා පින්වත් පහරාද මේ මහා සමුද්‍රේ නොයෙක් දිශාවල් වලින් මහා වතුර ධාරාවක් මහා සමුද්‍රයට එකතු වෙනවා. ඒ වගේම වැසි වහින කොටත් මේ මහා සමුද්‍රයට වතුර ගොඩාක් එකතු වෙනවා. හැබැයි එහෙම වතුර එකතු වුණා කියලා නිතරම මේ මහා සමුද්‍රයේ තියෙන වතුර ජල මට්ටම අඩු වෙන්නේවත් වැඩි වෙන්නේවත් එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය විදිහටම තියෙනවා. ඒව මේව කෝ පහරාද බහෝචේපි බික්ඛු අනුපාදිස්සේ සාය නිබ්බාන ධාතුයා පරිනිබ්බායන්ති නැතේන නිබ්බාන ධාතුයා ඌනත්තං වා පූරත්තං වා පඤ්ඤායති. ඒ වගේම තමයි පහරාද මේ බුද්ධ ශාසනයේ නොයෙකුත් භික්ෂුන් වහන්සේලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවට අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවන් පානවා. ඒ කියන්නේ රහතන් වහන්සේලා අරහත්ත්වයට පත් වෙනකොට අපි කියනවා ඒක සෝපාදිශේෂ. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය ඉතුරු වෙලා තියෙද්දි ලැබෙන නිවන. ඒ වගේම යම් කිසි වෙලාවක මේ පංච උපාදානස්කන්ධයත් පංචස්කන්ධයත් පංචස්කන්ධය ඉතුරුලා තියෙනකොට ලැබෙන අරහත්ත්වය තමයි සෝපාදිශේෂ නිබ්බාන ධාතුයි. ඒ වගේම යම් කිසි කෙනෙක් යම් කිසි රහතන් වහන්සේ නමක් පිරිනුවන් පානවද එතකොට ඒ රහතන් වහන්සේගේ ඒ තින පංචස්කන්ධයත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධයත් අතහැලා දානවා. ඒක තමයි අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතු කියලා කියන්නේ. එතකොට මේ භික්ෂුන් වහන්සේලා මේ රහතන් වහන්සේලා කොච්චර ගොඩ ලොකු ප්‍රමාණයක් බොහෝ ප්‍රමාණයක් ඒ අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවට පත් වුණත් ඒ නිර්වාණ ධාතුවේ අඩුවීමක් හෝ වැඩිවීමක් හෝ පේන්නේ නැහැ. මොකද නිර්වාණ ධාතුව කියලා කියන්නේ එක්තරා ස්වභාවයක්. එතනට යෑමක් හෝ එහෙමක් කියලා දෙයක් නැහැ. ඒ නිසා බුදුන් වහන්සේ වැඩි ඉන්න කාලෙත් බුදුන්සලා පහළ වෙන්නේ නැති කාලවලත් නිර්වාණ ධාතුවේ කිසිම වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිර්වාණ ධාතුව ඒ විදිහටම තියෙනවා. අන්නේ නිර්වාණය ගැන හරි ආකාරයෙන් අවබෝධ කරගත් භික්ෂුන් වහන්සේලා මේ බුද්ධ ශාසනය කියන ගොඩාක් පැහැදීමටපත් වෙනවා. බුද්ධ ශාසනය ගොඩාක් කැමති වෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ වදාලා පහරාද හරියට මේ මහා සමුද්‍රයේ කොතනින් ගත්තත් හැමතැනම තියෙන වතුර එකම එක රසක් තියනවා වගේ ලුණු රස විතරක් තියනවා වගේ මේ බුද්ධ ශාසනයෙත් එකම එක රසක් තියෙනවා. ඒව මේව කෝ පහරාද අයන් ධම්ම විනයෝ ඒක රසෝ විමුක්ති රසෝ. ඒ වගේ මේ ධර්ම විනයේ එකම එක රසක් තියෙනවා. ඒ රසය තමයි විමුක්ති රසය. ඒ නිසා පින්වත්නි මේ ධර්මයේ යම් කෙනෙක් කොතනින් පුරුදු කරත් හරියට කොයිතනින් ඉගෙන ගත්තත් එයාට දැනෙන්න ඕනේ එකම එක රසය තමයි විමුක්ති රසය. නිදහස් වීම, නොඇලීම කියන රසය, විමුක්තිය, නිදහස් වීම කියන රසය තමයි එයාට දැනෙන්න ඕනේ. ඒත් යම් කෙනෙක් තේරුම් ගන්න ඕන නම් තමන් පුරුදු කරන්නේ මේ සැබෑම බුද්ධ ශාසනයද කියන එක. තමන් මේ අහන ධර්මය සැබෑම බුද්ධ ශාසනයට අයතිද කියන කාරණාව කෙනෙක් තේරුම් ගන්න අවශ්‍ය නම්
එයා තේරුම් ගන්න ඕනේ තම මේ ධර්ම ඉගෙන ගනිද්දි ධර්මයේ පුරුදු කරද්දී එයාට දැනෙන්නේ මේ විමුක්ති රසයද කියන කාරණා. එයාට මේ කෙලෙස් වලින් නිදහස් වෙලා හිතට පහසුව සැනසෙලි දැනෙනවා නම් එයාට ඒකාන්තයෙන් නිෂ්ඨාවකට එන්න පුළුවන්. මේ තමයි බුද්ධ ශාසනයේ තියෙන විමුක්ති රසය කියලා. මෙන්න මේක දකින්න කොටත් භික්ෂුන් වහන්සේ මේ බුද්ධ ශාසනයට ගොඩාක් කැමති වෙනවා. ඒ වගේම බුදුන් වහන්සේ වදාලා පින්වත් පහරාද හරියට මේ මහා සමුද්‍රයේ ගොඩාක් වටින කියන මැණික් මුතු පබළු රන් රිදී තියනවා වගේ මේ බුද්ධ ශාසනයේත් ගොඩාක් වටින දේවල් තියෙනවා. මොනවද? චත්තාරෝ සතිපට්ඨාන සතර සතිපට්ඨානේ, චත්තාරෝ සම්මාප්පාදාන සතර සම්‍යක් ප්‍රදාන, චත්තාරෝ ඉද්ධිපාද සතර ඉර්ධිපාද, පංචේන්ද්‍රියානි පංච බලානි පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග, ඒ වගේම ආර්ය අෂ්ටාංග මාර්ගය කියන මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම. එතකොට යම්කිසි කෙනෙක් මේ බුද්ධ ශාසනයේ වටිනා කියන දේවල් වලට කැමති නම් ඒ කෙනා තමන්ට එකතු කරගන්න ඕනේ වටිනා කියන දේවල් තමයි මෙන්න මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම. එතකොට මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම ගැන යම්කිසි කෙනෙක් තේරුම් ගත්තොත් එහෙම මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම එයාට තේරුම් යනවා. මොකද පින්වත්නි මේ ලෝකේ වෙන කිසිම දෙයකින් ලබන්න බැරි විමුක්තිය, මේ සංසාර දුකින් නිදහස් වීම ලබා දෙන්න පුළුවන් මෙන්න මේ සත්‍තිස් බෝධිපාශික කියන මේ වටිනා දේවල් වලට. ඒතර මේ ලෝකෙ තියෙන ඇත්තම ගත්තොත් පස්සේ වටිනාම දේවල් තමයි මෙන්න මේ සත්‍තිස් බෝධිපාශික ධර්ම. ඒතර මේ කාරණා දකිනකොට එයා බුද්ධ ශාසනයට ගොඩාක් ආස කරනවා. බුද්ධ ශාසනය ගොඩාක් ඇලුම් කරනවා. ඒ වගේම බුදුරන් වහන්සේ වදාලා හරියට මේ මහා සමුද්‍රය විශාල සත්වයන්ට විශාල මත්ස්‍යයන්ට වාසස්ථානයක් වෙනවා වගේම මේ බුද්ධ ශාසනයත් මේ මහා සත්වයන්ට වාසස්ථානයක් වෙනවා කියලා. ඒතර පින්වත් මේ බුද්ධ ශාසනයේ වැඩ හිටපු මහා සත්වයෝ කවුද? මේ බුද්ධ ශාසනයේ වැඩ හිටපු මහා සත්වයෝ තමයි ඒව මේව කෝ පහරාද අයන් ධම්ම විනයෝ මහතම් භූතානං ආවාසෝ. ඒ වගේම තමයි පින්වත් පහරාද මේ ධර්ම විනය මහත් සත්වයන්ට ආවාසයක් වාසස්ථානයක් වෙනවා. තත්‍රිමේ බුහතා කවුදේ? සෝතාපන්නෝ සෝතාපන්න කෙනා. සෝතාපත්ති ඵල සච්චි කිරියාය පටිපන්නෝ, සෝතාපත්ති ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් පුද්ගලයා. සකදාගාමි සකදාගාමි පුද්ගලයා. සකදාගාමි ඵල සච්චි කිරියාය පටිපන්නෝ, සකදාගාමි ඵලය සාක්ෂාත් කිරීමට පුරුදු වෙන කෙනා. අනාගාමි අනාගාමි කෙනා. අනාගාමි ඵල සච්චි කිරියාවේ පටිපන්නෝ, අනාගාමි ඵලය සාක්ෂාත් කිරීමට පුරුදු වෙන කෙනා. අරහන්තෝ අරහා අරහත්තාය පටිපන්නෝ, රහතන් වහන්සේලා අරහත්වේ පිණිස පුරුදු වෙන කෙනා. එතකොට මේ අෂ්ඨාරි පුද්ගලයෝ තමයි මේ බුද්ධ ශාසනයේ වැඩ ඉන්න උතුම්ම පුද්ගලයෝ. එතකොට පින්නද මේ ලෝකේ මේ සංසාර දුක නිදහස් වෙච්ච යම්කිසි පිරිසක් ඉන්නවද? ඒ තමයි මේ පිරිස. එනිසා මේ අයට කියනවා ආර්ය පිරිස කියලා. මොකද මේ පිරිස් අට අතරින් පහළම ඉන්න ඒ සෝවාන් මාර්ගයේ ඉන්න සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පුරුදු කරන සද්ධානුසාරී ධම්මානුසාරී කියන ඒ දෙන්නත් සතර අපායෙන් නිදහස් වෙන ස්වභාවයෙන් තමයි ඉන්නේ. ඒ අයත් මරණින් මත්තේ කවදාවත් සතර අපායට වැටෙන්නේ නැහැ. මරණයට කලින් ඒ අය සෝතාපන්න ඵලයට පත් වෙනවා කියලා බුදුරන් වහන්සේ වදාළේ. එනිසා පින්වත්නි මේ ලෝකේ උසස්ම පුද්ගලයෝ ශ්‍රේෂ්ඨම පුද්ගලයෝ වැඩ ඉන්නේ මේ බුද්ධ ශාසනය. මෙන්න මේ කාරණාව දකින කෙනා මේ බුද්ධ ශාසනයට ගොඩාක් ආස කරනවා, ගොඩාක් ඇලොම් කරනවා. එනිසා පින්වත්නි මේ බුද්ධ ශාසනය ගැන ඔබත් ලොකු ගෞරවයක් ආදරයක් තමන්ගේ හිතේ ඇති කරගන්න. ඒ වගේම තමන්ගේ දරුවන්ටත් මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම එයාට කියලා දෙන්න. යම්කිසි මවෙකුට නැත්නම් පියෙකුට පුළුවන් නම් තමන්ගේ දරුවන්ට දෙන දායාදයේ විදිහට මේ බුද්ධ ශාසනය දෙන්න ඒ අය අනිත් දෑවදී ඉල්ල රණ්ඩු කරන එකක් නැහැ. එයාට හරියටම තේරුණොත් එහෙම මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම ඒ අයට ආපහු මේ දෙමව්පියන් ගරු කරන්න
දෙමව්පියන් සලකන්න කියලා ආපහු කියන්න ඕනෙ වෙන්නේ. ඒ මොකද ඒ අයට සැබෑම දායාදය සැබෑම සම්පත්තිය ඒ අයට ලැබිලා තියෙන නිසා. ඒ නිසා පින්වත්නි මේ බුද්ධ ශාසනයේ මේ වටිනා කියන ආශ්චර්ය අද්භූත කාරණා මේ පිළිතුරු ඉගෙන ගන්න. ඉගෙනගෙන ආපහු කල්පනා කරලා මේ බුද්ධ ශාසනය ගැන තමන්ගේ හිත පහදවා ගන්න. ඒ ධර්මය ගැන තමන්ගේ හිත පහදවා ගන්න. ඒ ධර්මයේ දේශනා කළපු මේ බුද්ධ ශාසනයේ ආරම්භක අපගේ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්න. ඒකෙන් එයාට ලොකු යහපතක් ජීවිතයට ලොකු සපතක් එයාට ඇතිර ගන්න අවස්ථාව උදා වෙනවා. ඒ නිසා මේ පින්වත් සිල් දනාටත් ඒ බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා, ඒ ධර්මයේ සරණ ගිහිල්ලා, ඒ බුදුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නයේ සරණ ගිහිල්ලා මේ ධර්මයේ පිහිට පිළිසන ලබා ගන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. මේ ආකාරයෙන් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් පින් කැමති දෙවියෝ සතුටින් අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරම් දෙවිවරුන් ඇතුළු සෙන්පද දෙවරුන් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය දැනට දරුවකු ලැබීමට සිටින පින්වත් නිලීෂා අත්තනගොඩ දියණියට, ඒ වගේම මේ පින්වත් සිඟිති පුතාට, ඒ යෙනුක සිඟිති පුතාට දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණය සැලසේවා. දෙවියන්ටත් ධර්මාවබෝධය පිණිස මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේම මේ රැස්කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා. මහමෙවුනා වාසී, රටලෝක වාසී, සිල්ගුණ දම් සුරකින සියලු මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. අනගාරිකා මෑණියන් වහන්සේලාට, අනගාරික උපාසක පින්වතුන්ට මේ පින් අනුමෝදන් වේවා. සිල් දනාට සුවසේ යතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. ඒ වගේම මේ සියලු පුණ්‍ය ධර්මයන් අද දවසේදී මේ සුදම්මරණ සදහම් දේශනා සඳහා සදහබර දායකත්වය දනු ලැබූ ඒ පින්වත් සුරංග මලින්ද මහතා, කෝෂිලා ශේනානි මහත්මිය, බිම්බා අනුත්‍රා දියණිය සහ සිද්ධාර්ථ විමුක්ති පුතුන් වන් යන ඒ සියලු පින්වත් සිල් දනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඒ දරුවකු බිහි කිරීමට අපේක්ෂාවෙන් සිටින නිලීෂා අත්තනගොඩ මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ඒ මෙලොව එළිය දැකීමට සිටින යෙනුක්ක සිඟිති පුතාට මේ පින් අනුමෝදන් වෙලා ඉසුදුනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා, දීර්ඝායු සම්පත් සැලසේවා. ඒ සුවසේ ඒ පින්වත් දරුවා මෙලොවට බිහි කරන්නේ මෑණියන්ට ශක්තිය ධෛර්ය වාසනා උදා වේවා. ඉසුදුනාටත් ඒ වගේම ඒ පවුලේ සිල් දනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ සිල් දනාට කායික මානසික දුක් දුර වේවා. සුවසේ ධර්මයේ හැසිරෙන්න පරලෝසගති සම්පත් සලසා ගන්න මේ ගෞතම බුදුසසුනේදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. ඒ වගේ මේ පින් උතුම් නමින් මිය පරලොව ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අයගේ පරලොව ජීවිත සුවපත් වේවා, සැපවත් වේවා. සංසාර දුකින් අත් මිදීම පිණිස මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. ඒ වගේම ශ්‍රද්ධාකාරි මණ්ඩලයේ සිදුනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සිල් දනාටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම අද දවසේදී මේ ධර්මය ශ්‍රවණය කළ මේ පින්වත් සිල් දනාටත් මේ පින් අනුමෝදන් වේවා. සිල් දනාටම සුවසේ ධර්මයේ හැසිරෙන්න උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු උපකාර වේවා. සාදු සාදු සාදු. සිල් දනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.